අප සියලු දෙනාම දන්නවා අපි දැකපු නැති ආපු නැති විශාල ආර්ථික ප්‍රශ්නයකට අපි මුුණ පලති. නමුත් ආණ්ඩුවට මේ ආර්ථික ප්‍රශ්නයෙන් ගොඩන මේ වෙනකං කිසිම විසඳුමක් නැහැ. කිසිම විසඳුමක් ගැන කතා කරන්නෙත් නැහැ. මුදල් ලැම තිතුමාට විසඳමකුත් නැහ. හ ැක්කවේ ධිතිතුමට විසිදුම කුත් නැහැ. ඇමතිවරු අද ජෝකරල බවට පත්වෙලාතින්. රටේ ජනතාවට මේ ප්‍රශ්නය දරාගන්න බැරි තත්ත්වයකට පත්වෙලා තිනු. සාමාන්‍යයෙන් යුද්ධයක් තියෙන අවස්ථාවක ට රට සම්පූර්ණයම ුද්ධම තත්වයක තියෙනකොටි මොකක්ද කරන්න වෝ ැබින් එකක් කියලා කැබිනට් එක අපි පත් කරගන්න කන යුද්ධමයක් කැිනට්ුවක් පත් කරගන්න. නමුත් අද යුදධමය තත්ත්වයක් නෙම මේ රටියයතින්. අද ආර්ථිකයෙන් අපි වැටිලා විනාශවෙච්ච තත්ත්වයක් තින්. ඒ නිසා මේ වෙනකොට ඉොනමි කැබිනට් එකක් අපි පත් කර ගණඩ වෙන. ජනාධීපතිතුමාට මේක ඉදිරියට ගෙනියන්ට ඕනනම් යුද්ධ කාලෙක නම් වෝ කැබිනට් මේක තියෙන්නේ ආර්ථික ප්‍රශ්නයක් ද ආර්ථික කළමනා කරමී නැති වෙච්ච ප්‍ර්නයක්තින්. එතකොට අපිට අවශ්‍ය වෙලා තියෙනවා ඉකොමික් කැබිනට් එකත් දැන් පත් කරග. මේ එකනොමික් කැබිනට්ටකට මේ රටේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මේ රටට යම් කිසි කැපවීම කරපු සියලු දෙදනාමය එකතු කරගඩු ඒක පටන්ගන්නේ රනිල් වික්‍ර සිංහ හත්මයක්ත් මේ කැිනට්ට ගෙන්ඩෝනි. අනුරෝකු මාරදිශනායකත් ගේඩෝනි. සජිත් ප්‍රේමදාස මාත්ම ඇතුළු සජබේ වැඩකාරයෝටික මේ ගේන්ඩෝනි මේ ආ්ඩුවේ ඉන්න වැඩකාරයෝටික මේ ඉන්ඩෝනිි නමුත් ජෝකර් ලටිකා ඉංකරෝනිි මේක තියක හටලියක ැබිනට එකක් වවෙඩ වශතාවයක් නැ මේක පාලොස් දෙනෙක්ගෙන් සමන්විත කැිණනට්ට එකක් වවෙඩ පුලුව. විශේෂයෙන්ම ආර්ථිකය ගොඩ ගන්ඩ ඉකොනොමික් කැබිනැට්ට එකක් ගේඩ වෙනවා ඒකොනමි කැබිනෙට් එක ගේනකොට සංචාර්ක කර්මාන්තයට කුෂිකර්මාන්තයට වාරිකර්මාන්තයට විදුනිිකර්මාන්තයට මේ වගේ ප්‍රමුඛ මෙරටේ වියදංවනේ වටික බලලා හොඳ ඇතිවර ටික පත්කරගත්තු තිසිංහෙම මෙ මේ ගමනෙදී අපි කලුවර වෙලා තියෙන අවස්ථාවක්ද පොඩි එලියක් බලා ගණඩ පුළුවන්. මොකද අපේ රටේ මේ වෙනකොට. මේ වන්නකොට ලෝක මේ කෝවිීඩ් වසංගතය තුරංවීගෙන යන අවස්ථාවයි. මේ වෙනකොට අපිට පුළුවන්න්නම් සාමාන්‍ය තත්වය අඩුමගානේ ඩීසල්ටික විදුලිය ගෑස්ටික කෑමටික බෙහෙට්ටික. මේරටේ ජනතාවට ලබාදන්නට පුුවන් තම තියෙනවන. අපට පුළුවන් සංචාර කරමාන්තතිෙන් අපිට අවශ්‍ය දොල්ලර ටික ගෙන්නගන්න. ඒ අවස්ථාවවත් පත්කරගණ්ඩ මේ ආර්ථික කැබිනට්ටුව අත්‍යවශ්‍ය කාරණයක් කියන එක මේ අවස්ථාවද අපි කියන්න ඕනේ ඒ ආර්ථික කැබිනට්ට එක ජනාධිපතිතුමාට අපි කියන්නේ සහෝදරයා කියලා බලන්ඩ එපා මිත්‍රය කියලා බලන්ඩ එපා යාළුව කියලා බලන්ඩ එපා මේ වැඩක් නැති තක්කඩියෝටික අයින්කරල දාලා හැකික්මනින් එන්න සගුතා වෙනකොට. අගාරෝහද වෙන කොටවත් මේ ආර්ථික කැමිනට්ට එක පත් කරගෙන මේරට ඉදිරියට ගෙන යන්නන්නේ කියන එක තමයි අපිල්ල. මොකොද චන්දයකට යන්න පෙට සල්ලින හැ. ආණ්ඩුව ස ඩීසල් පෙටල් ගේන්න බැරි අවස්ථාවේ පාර්ලිමේතු චන්ද අර චන්ද මේ චන්දවලට ඇන්න කමයක් නැහැ. චන්ද. පැත්තකින් තියලා මේ රට ගොඩගන්්ඩ. ආර්ථික වශයෙන් ගොඩගන්න හොඳම මොලටික එකතු කරලා මේ ආර්ථිකය ගොඩගන්්ඩ වැඩකරමුයි කියනෙ කතමයි අපට කියන්ති.. තව එක කරුණ මෙත සඳහකල යුතුයි හ න චාර.